ඔබ හොඳින්ම දන්නවා ලෙඩවෙච්ච මිනිස්සු සුවපත්භාවය කෙසේ හෝ හොයනවා. මොන ක්‍රමෙන් හරි ලෙඩේ හොඳ කරගන්න ඒ මිනිස්සු උත්සාහ කරනවා. ඒ නිසා ඒ මිනිස්සු ලෙඩේ හොඳ කරගන්න විවිධ තැන්වලට ගිහිල්ලා උත්සාහ කරන අතරේ ඒ මිනිස්සුන්ගේ ලෙඩේ හොඳ වෙන්නේ නැත්තම් මොකක් හරි ක්‍රමයකින් මේ ලෙඩේ හොඳ කරගන්න තිබ්බනම් කියලා මිනිස්සු කල්පනා කරනවා. ඔබ දන්නවා මේ වෙනකොට අපි දියත් කරලා තියෙනවා ලංකාව පුරා හෙළවෙද සායන. එතකොට හෙළවෙද සායන හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ලෙඩ වෙච්ච මිනිස්සුන්ට බෙහෙත් ටිකක් දීලා ලෙඩ සුවපත් කරන ක්‍රියාව සිදු කරනා වගේම ලෙඩ නොවී ජීවත් වෙන ක්‍රමය කියලා දෙන එක. වස විස කෑමෙන් ඈත් වෙන එක කියලා දෙන එක. වස විස කුමන කෑමවල තියෙනවද කියලා පෙන්වා දෙන එක. එතකොට කුස්සිය කියලා කියන්නේ ඖෂධ ගබඩාවක් කියන එක පෙන්වා දෙන එක. ඒ සියලු ඖෂධ ටික කුස්සියේ තියෙනවා කියලා පෙන්වා දෙන එක. දවල්ට උදේට රැයට ඒ කියන්නේ දවස තුන් වේල කන කෑමට ඖෂධීය දේවල් එකතු කරගන්න කියලා මිනිස්සු දැනුවත් කරන එක. මේ හරහා අපි ගම් නියම් ගම් දැනුවත් කරමින් දීප ව්‍යාප්තව වැඩසටහනක් කරගෙන යනවා. බොහෝ විට මේ වැඩසටහන ඇත්ත දැනගමු රැවටීමෙන් මිදෙමු කියන තේමාව යටතේ අපි සිදු කරනවා. ඇත්තරම අපි විවිධ කණ්ඩායම් සමග මේ වැඩසටහන සිදු කරනවා. ඒ අතරේ අපේ මංගල මහත්මිය ප්‍රමුඛ කණ්ඩායම සමගත් අපි මේ වෛද්‍ය සායන ලංකාව පුරා ක්‍රියාත්මක කරනවා. මේ පසුගිය සතියේ සෙනසුරාදා පැවැත්වුණා කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයේ හෙළවෙද සායනය. ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්කේ. එතකොට මේ හෙළවෙද සායනයට අතිවිශාල පිරිසක් ලෙඩ්ඩු ඇවිල්ලා හිටියා. ඒ ලෙඩ්ඩු අතර වැඩිහිටියෝ, තරුණ අය, කුඩා දරුවෝ මේ හැම කෙනෙක්ම හිටියා. ඔබ දන්නවනේ ආයෙ ලෙඩ වකුගඩුද, පිළිකාවද, සීනිද මේවා වයස් භේදයක් නැහැ. චූටි දරුවන්ට පිළිකා, චූටි දරුවන්ට සීනි. එතකොට මෙවැනි තත්ත්වයකට මේ රට පත් වෙලා තියෙන වෙලාවේ වසවිස කෑමෙන් අග්‍රප්‍රාප්තියට පත් වෙලා තියෙන වෙලාවේ මිනිස්සු ලෙඩෙන් ලෙඩට වැටිලා දුකෙන් දුකට වැටිලා මිනිස්සු හොම්බෙන් යන වෙලාව, පැහැදිලිව මිනිස්සු හොම්බෙන් යන වෙලාවේ මේ ගැන බලන්න, මේ ගැන කතා කරන්න මිනිස්සුන්ට පිහිට වෙන්න කවුරුත් නැහැ. හැබැයි අපි හොඳින්ම දන්නවා මිනිස්සු ගැන බලන්න මිනිස්සු නැති වුණාට, මිනිස්සු කියලා කියන්නේ ගමේ අල්ලපු ගෙදර කෙනා බලනවා කියන එක නෙමෙයි. මේ රට ගැන බලන්න, රටේ මිනිස්සු ගැන බලන්න, රටේ මිනිස්සු ගැන වද වෙන්න, රටේ මිනිස්සු ගැන ක්‍රියා කරන්න අපි පිරිසකට බාර දීලා තියෙනවානේ. ඒ කියන්නේ වස කනවනම් මේ රටේ මිනිස්සු ඒ වස කෑම නීති රීති දාලා පාලනය කරලා තහනම් කරලා වස ගෙන්නන එක තහනම් කරලා වස කනවනම් ඒ වස කන එක නතර කරන්න ක්‍රමවේද ගෙනල්ලා වස විකුණනවනම් ඒ වස විකුණන මිනිස්සුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරලා අපි එහෙම ක්‍රියාවලියක් කරන්න පිරිසකට බාර දීලා තියෙනවානේ. ඒ පිරිස මරණින්දනේ ඉන්නේ. මිනිස්සු ගැන බලන්නේ නැහැ කියන එක ඉතාල පැහැදිලිනේ. දැක්කනේ පෙරේදා පෙරේදා ගුරුවරු එළියට බැස්සේ මාසයක් වැඩ කරලා ඒ මාසෙ ගන්න පඩියෙන් දවස් පහක්වත් ජීවත් වෙන්න බෑ. එතකොට ඒ මිනිස්සු පඩිය කීයක් හරි වැඩි කළ දෙන්න කියලානේ ඒ එළියට බැස්සේ. ඔබ දන්නවනේ ගුරුවරයා වැඩ බැරුවොත් අවුරුදු 10කින් රට වැටෙනවනේ. ගුරුවරයා වැඩ වර්ජනය කරොත් රට වැටෙනවා. ඒ නිසානේ සමහර රටවල පින්ලන්තේ වගේ, තායිලන්තේ වගේ රටවල ඉතාල වැඩි ගෞරවාන්විත තැනක ගුරුවරු තියලා තියෙන්නේ. ඉතා වැඩි පඩියක ගුරුවරු තියලා තියෙන්නේ. ගුරුවරයා කියලා කියන්නේ රටේ අනාගතයනේ. රටේ අනාගතේ හදන එකම රස්සාව ගුරුවරයා කරන්නේ. වෙන කාටවත් මේක කරන්න බෑ. මේක තේරුම් ගන්න තියෙන ප්‍රශ්නේ මහා කරුමයකට අපේ රටේ පාලකයන් සහ අපේ රටේ සමහර මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති එකනේ. එතකොට දැන් මම ඒකයි කියන්නේ, දැන් මේ ඉන්න මිනිස්සු මිනිස්සුන්ට සලකනවා නම් කවදාවත් අර එළියට බහපු ගුරුවරුන්ට මඩ වතුර ගහලා සලකන්නේ නැහැ. මඩ වතුර ගැහුවා කැත්ත විදිහට ගැහුවනේ මඩ වතුර. කඳුළු ගෑස් නම් පැත්තක දාන්නකෝ. පිරිසිදු වතුරක් ඒත් පැත්තක දාන්නකෝ. මඩ වතුර මොන කක්කොසි වලින් මොන කාන් වලින් ගෙනාව මඩ වතුරද මේවා? මේවා ගහලා ගුරුවරු මහා විනාශයකට පත් කරා. ඉතින් අපි කියන්නේ රටේ ජනතාව ගැන කිසිම හැඟීමක් මේ කාටවත් නැහැ. ලෙඩ වෙච්ච මිනිස්සු ගැන කිසිම හැඟීමක් මේ කාටවත් නැහැ. ඒතර මිනිස්සු අද තැන තැන මැරිලා වැටෙනවා. හાર્ට් ඇටැක් කියලා මැරෙනවා. පළවෙනි ඇටැක් එකෙන් මිනිස්සු මැරෙනවා. අපි මේ ගැන දිගින් දිගටම කතා කරලා තියෙනවා. එතකොට කොහොමද පළවෙනි ඇටැක් එකෙන් මිනිස්සු මැරෙන්නේ? මේ මැරෙන මිනිස්සු පිළිබඳ කවුරුත් කතා කරනවද? මේ සියලු ප්‍රශ්න හමුවේ අද රටේ ජනතාව ඉතාම අසරණතාවයකට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපිට පුළුවන් විදිහට අපි ආපහු කියන්නේ අපිට පුළුවන් විදිහට අපි මහා ලොකුවට මේවා කරනවා කියලා කියන්නේ එහෙම කරන්න බෑනේ අපිට. අපිට පුළුවන් විදිහට අපි මේ රටේ මිනිස්සු ගාවට ගිහිල්ලා විශේෂයෙන් පන්සලක්, පාසලක්, පල්ලියක්, කොමන හෝ දේවස්ථානයක් මුල් කරගෙන භික්ෂුන් වහන්සේ, පූජකතුමා, කුරුක්කල්තුමා, මෞලවීතුමා මේ උතුමන්ලා මුල් කරගෙන අපි මේ මිනිස්සු දැනුවත් කරලා
ඒ මිනිසුන්ට හෙළවෙදකම හරහා ප්‍රතිකාර කරන්න ක්‍රමයක් අපි සකසලා තියෙනවා. එතකොට ඒ හරහා තමයි අපි කරල්ලියද්ද කනිෂ්ඨ විද්‍යාලයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ හිටපු සිය ගාණක් දහස් ගාණක් මිනිසුන්ට ප්‍රතිකාර කරේ. මේ අවස්ථාවට ඇත්තටම හෙළවෙද මහතුරු රාශියක් සහභාගී වුණා. ඒගොල්ලෝ ඇත්තටම සහභාගී වෙන්නේ ගෞරවාන්විතව කරන සේවාවක් හැටියට. හෙළවෙදකම මනුෂ්‍ය ශරීරයේ සියලු රෝගවලට නිට්ටාවට සුවවෙන්න ප්‍රතිකාර කරන්න පුළුවන් එකම වෙදකම. මේ වෙදකමේ හැමෝටම දෙන තෛලෙ නෙමෙයි දෙන්නේ. දැන් හැමෝටම දෙන පෙත්තනේ සමහර වෛද්‍ය කර්මවල දෙන්නේ. මේ වෙදකම එහෙම නෑ. මේ වෙදකමේ ඒ ශරීරයට ගැළපෙන බෙහෙත් ඖෂධ ටික දෙන්නේ. ඒ වගේම තමයි ඒ ශරීරයට ගැළපෙන විදිහට තමයි කෑම බීම පරිභෝජනය කරන්න කියලා උපදෙස් දෙන්නේ. ඒතකොට මේ වෙදකම ජීවිතයට බද්ධ කරගත්ත මිනිස්සු කවදාවත් ලෙඩෙන් ලෙඩට පත් වෙලා ජීවිතේ අවසන් වෙනකම් බෙහෙත් අහුරු අහුරු බොන තැනට පත් වෙන්නේ නැහැ. අපි ආයෙ කියන්නේ දැන් මිනිස්සු බෙහෙත් බීලා මිනිස්සුන්ගේ ලෙඩ හොඳ වෙන්න එපා. ලෙඩ හොඳ වෙනකොට මිනිස්සු බෙහෙත් බොන එක නතර කරන්න ඕන. හැබැයි දැන් අපි දන්නවා අපේ වැඩිහිටියෝ ඉන්නවා. අපේ නෑදෑයෝ ඉන්නවා. දැන් අවුරුදු 10ක් 15ක් බෙහෙත් බොනවා. මැරෙන කම්ම ක්ලිනික් ඇවිල්ලා බෙහෙත් බොනවා. පුදුම වැඩක් නේ මේක. ලෙඩකට බෙහෙත් ටික දුන්නාම මේ ලෙඩේ බෙහෙත් ටික බීලා හොඳ වෙන්න එපෑ. මාසෙන් සුමානෙන් අඩු තරමින් මාස 3න් හොඳ වෙන්නේ නැහැ. අවුරුදු 10ක් බෙහෙත් බොනවනම් අවුරුදු 20ක් 25ක් මැරෙනකම්ම 50ක් බෙහෙත් බොනවනම් අවුරුදු එක මහ පුදුම වැඩක් නේ. ඉතින් මේව මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිකමද තේරෙන්නේ නැතිකමද කියන්න අපි දන්නේ නැහැ. නමුත් හෙළවෙදකමේ එහෙම ක්‍රමයක් නැහැ. මැරෙනකම්ම බෙහෙත් බොන්න ඕනේ කියලා එකක් හෙළවෙදකමේ නැහැ. ඒ නිසා මේ වෙනකොට මිනිස්සු බොහොම දෙනෙක් හෙළවෙදකම පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඒක සතුටට කරුණා. හෙළවෙදකම කියන්නේ අපේ වෙදකමනේ. අපේ වෙදකමෙන් අපේ මිනිස්සු සුවපත් කරන්න පුළුවන් නම් ඒක අපි ලබන ඊටත් වඩා මහඟු වාග්යක් හැටියටයි අපි විශ්වාස කරන්නේ. මේ අවස්ථාවට සහභාගී වෙච්ච මිනිස්සුන්ට අනේක විද ලෙඩ. ඒ ලෙඩ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ වැක්සින් ක්‍රියාවලියෙන් පස්සේ. පැහැදිලිව ඒගොල්ලෝ කිව්වා. පැහැදිලිව අපිට කිව්වා. එතකොට ඒ ආපු ලෙඩවලට හෙළවෙදකම හරහා ප්‍රතිකාර නිට්ටාවට සුවෙන්ට තියෙනවා. ඒ ප්‍රතිකාර ඒ හෙළවෙද මහත්තුරු ඒගොල්ලන් ලබා දෙනවා. ඉතින් ඒ ආපු හැම කෙනෙක්ම ප්‍රසාදයට පත් වෙලා තමන්ගේ ලෙඩේට අවශ්‍ය බෙහෙත් ටික අරගෙන තමයි එදා එතනින් පිට වෙලා ගියේ. හැදුනේ අංශභාගේ හැදිලා මං මයංගනි හොස්පිටල් එකේ නෑ නතර කරා. නතර කරලා පස්සේ ටෙස්ට් එකක් කරන්න ඕන කියලා බදුලේ ඇව්වා. බදුලේ ඇව්වට පස්සේ මට අංශභාගේ කියලා තීරණය කරා. එහෙන් ටිකට් කපාගෙන ස්පිටාලේ ටිකට් කපාගෙන ඇවිත් මං ඩේට් කරා. ඉතින් ස්පිටාලේ වගේ මට ඩිංගක්වත් අඩුවක් තිබුණේ නෑ. ඉතින් මං ඒ අතරේ තමයි අපේ කුළුකුඹ වෙද මහත්තයා මට මුණ ගැහුණේ.
ඉතින් මගින් ඇයිද කියලා අහනකොට මං කිව්වා මට මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒ හින්දා ඉතින් මං ඒකට බෙහෙත්ක් හොයනවා. ඒ හින්දා මට මේ පුළුවන් නම් උදව්වක් කරන්න කියලා. ඊට පස්සේ තමයි කිව්වේ ඔබතුමී බය වෙන්න එපා, මේ මං දවස් දෙකකින් ගොඩ ගන්නවා කියලා. ඉතින් ඒ විශ්වාසයෙන් මට තිබුණා. තිබුණාට පස්සේ මට බෙහෙත් නියම කරා මේ කුලතුංග වෛද්‍ය මහත්තයා. මේ මට දවස් දෙකකින් මේ සුසෙත් බෙහෙත් එක මං පාවිච්චි කරා. දවස් දෙකෙන් මං නැගිට්ටා. මට ගොඩාක් විශ්වාසයි ඒ සුසෙත් බෙහෙත් එක. 100%ක් විශ්වාසයි. හරි. මට ඊට පස්සේ ඒ සුසෙත් එකෙන් මං දවස් දෙකෙන් හොඳ වුණානේ. මට හිතුණා මගේ ගමේ ලෙඩ්ඩුන්ටත් මේ හොඳ කරන්න ඕන කියලා. මගේ ගම පදියතලාවේ, මම යන්නේ පදියතලාවේ. ඉතින් මං අපේ ගෙවල් ළඟ තියෙන ඉස්කෝලයක් වේවත් ඉස්කෝලේ, ඉස්කෝලෙට මං අපේ ගමේ කට්ටිය ගෙන්නලා, අපේ කුලතුංගම වැද මහත්තයත් ගෙන්නලා ලොකු සායනයක් තිබ්බා. සෙනග හිටියා 1500ක් විතර හිටියා. ඉතින් ඇවිල්ලා ඒගොල්ලොන්ටයි ගොඩා දුරට දැන් සුවයි ඒක. ඉතින් මං තමයි සංවිධානය කරේ. ඉතින් ඒකත් ඉතින් ගොඩා දුරට හොඳින්ද දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ තෙල්දෙනියේ කනිෂ්ඨ විද්‍යාලයේ. ඒ සායනයට තමයි මාත් මේ ඇවිල්ලා ඉන්නේ. මේ ගැන මේ මට විශ්වාස හොඳ හින්දා ගොඩක් හොඳයි. ගේනකොට ඔලුවේ ගොඩක් හදේ තිබ්බා. දැන් නම් දතුරට හොඳයි. ප්‍රතිකාරය හොඳයි. පහන් වැඩි පහන් තිරක් වගේ. සහලයක් දැනෙනවා. හන්දිය අපේ කනිෂ්ඨ විද්‍යාලේ අද පවත්වන දිනවල මේ දේශීය වෛද්‍ය සායනය සඳහා යම් කිසි කෙටි කාලයක් තුළ අපි මේ රෝගීන්ට තමන් විඳින අධික රෝගාබාධ වලට යම් කිසි සහනයක් දෙන්න හැකියුණා. ඒ වගේම මේ අයව අපි දැනුවත් කරා ඉදිරියටත් කොහොම ප්‍රතිකාර කරගන්නේ කියලා. මොකද දවසින් මේ සිදුවේ මොන කරන්නද බැහැ, අසනීපයක් සුව කරන්න බැහැ. නමුත් ඒ අයට යම් කිසි සහනයක් අපි සලසා දෙන්න හැකියුණා. ඒ නිසා අද දවසේදී මේ වෛද්‍ය සහනය බොහොම සාර්ථකව සිදු කරගෙන අපිට සිහිපත් කරන්න. දිනේ පැවතු සායනය ගැන මොකක්ද ඔබතුමියලට ඇවිල්ලා හිතෙන්නේ? මේ වගේ දෙයක් ඉතින් මේ වගේ තැනක මේ වගේ නොමිලේ දැන් මේ වගේ ලෙඩ්ඩුන්ට ප්‍රවේග ගැන ගොඩාක් සතුටුයි. අපි දැන් ඉතින් කාලිබල් ටීම් කරගන්න ගියා නම් දහස් ගානක් ඉතින් වියදම් කරන්න වෙනවා තමයි. ඒනවනේ මේ වගේ තැනක ඔය වගේ දෙයක් කරපු එකද මේ වගේ මේ විදිහම හතර හැමෝටම පින් සිද්ධ වෙනවා. අපිට මේ වගේ ලොකු විදිහක් වියදම් කරන්නත් ඇත්තටම නැහැ. ඒ වුණාට දැන් අපි තිබ්බ ලෙඩ ඔක්කොම මේ වෙලාවේ අඩු වුණා. මගේ මේ ඔළුවේ කැක්කුම හැමතැනම නිකන් ඊළඟ ළඟදී වෙලාවයි එන්නේ. ඒ ඔක්කොම මුරුළු නැලද මේ බෙද මහත්තයා කියපු කිරි බෙහෙත් එක් කරලා එන්න කියලා කිව්වා. අය ගොඩාක් සතුටුයි මේ වගේ දේවල් කරාද. අද දින වෛද්‍ය සායනයේ සංවිධායකතුමා හැටියට මොකක්ද ඔබතුමා දැක්කේ ඇත්තටම? මේ දෙල්දෙනි ප්‍රදේශයේ ජනතාවට මෙතෙක් අතුලින්ද බැරි වුණා මේ හෙළවදකම පිළිබඳව අත්දැකීමක්. ඉතින් මම හිතන්නේ අද දවසේදී මේ ජනතාවට හෙළවදකම කියන කුමක්ද, ඒ ඇත්තටම අසිරිමත් බව වගේම ඔවුන්ගේ ජීවිතවල නැවුම් අත්දැකීමක් ලබා දුන්න මේ වැඩසටහන තුළ. මොකද හිතන්නේ මේ අද දවසේ වෙච්ච වැඩසටහන ගැන? ගොඩාක්ම සතුටුයි. මොකද හෙළවදකම ගැන කතා නොකරන කාලෙක, ගොඩක් දුරට කතා නොකරන කාලෙක මෙහෙම වැඩසටහනක් තියලා ඒ ගැන ගොඩක් අය දැනුවත් කිරීම ගැන ගොඩක්ම සතුටුයි. ඒ වගේම අපි දැක්කා මේ ඒ ප්‍රතිකාර ලැබපු අය ඇත්තටම මේ සුවයක් ලැබලා, මොහොතකින් ඒ සුවය ලැබලා ඒගොල්ලොන්ගේ සතුට ප්‍රකාශන ඇත්තටම අපිට මේ කිව්වා, කතා කරා. ඒගොල්ල සතුටින් ගියා මෙතන. අපි අවිල්ලෙන්න තෙල්දෙනියට. තෙල්දෙනියේ හෙළවෛද්‍ය සායනයක් තියෙනවා. මේක අපි මයංගනේ වේවත්ති හෙළවෛද්‍ය සායනයට පස්සේ තමයි මේ තෙල්දෙනිය සායනය අද කරන්නේ. එතකොට මෙතෙන්ටත් හේතු වෙලා තිබ්බේ ගොඩක් අපේ වෙද මහතුරු බෙහෙත් කළා, ඒවෑන් හොඳ වෙච්ච ලෙඩු තමයි මේ සායන සංවිධානය කරන්නේ. ඒකට අපි දායකත්වයක් ලබා දෙනවා. මොකද මේගොල්ලන්ට මේ සතියක බෙහෙත් ප්‍රමාණයක් අපි ලබා දෙනවා. මෙතන අද මම කියන්නේ 3-400ක් මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතන විශේෂයෙන් මතක් කිරීමක් කරන්න ඕන මේ අපේ වෙද මහතුරු ගැන. මේකට මූලික වෙන්නේ කුලතුංග වෙද මහත්තයා. එයා නුවර මැදමහනුවර දුනුවිල එතුමා සෑහෙන ලෙඩ්ඩු ප්‍රමාණයක් බලනවා. එතුමා සෑහෙන ලොකු සේවයක් කරනවා. විශේෂයෙන් ඊට අමතරව අපේ නාත්තණ්ඩී ඉඳන් ආපු චතුර වෙද මහත්තයා, එතුමාත් ඊට විශාල සේවයක් කරනවා මේකට. ඊට පස්සේ අපේ ජෝතිර්වේදී කුඩාගේ මහත්තයා අපිත් එක්ක නිතරම එකතු වෙලා ඉන්නවා. එතුමාත් ආදරය මතක් කරනවා. ඊට අමතරව අපේ බදුල්ල ඉඳන් ආපු සුජීව වෙද මහත්තයා ඉන්නවා. ඊට පස්සේ නිසංසලා වෙද නෝනා ඉන්නවා, අතුකෝරල වෙද නෝනා ඉන්නවා. ඊට අමතරව තිලකරත්න බණ්ඩාර වෙද මහත්තයා ඉන්නවා.
ඒ ඔක්කොම ඉතාමත් අනර්ග සහයක් දෙනවා මේ අසරණ වෙලා ඉන්න පීඩාවට පත් වෙලා ඉන්න ලෙඩු ටික සුව කරන්න අපි දැක්කා ඒගොල්ලෝ සුව වෙන විදිය ඒගොල්ලන්ට සතුට වෙන විදිය මේකේ හරය කියලා දින ලොකු සේවාවක් කරනවා ඊට අමතරව මම මේ සායන වටේ අපි ලංකාව පුරාම තියමින් යනවා අපි ඒකට අපේ හිතවතුන්ට කිව්වා මේක අපි තනියෙන් කරන්නේ අපිට බලන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කරන්න කියලා මට මතකයි මයියන් මේ මයියංගනේ වේවත්තේ අපේ වෛද්‍ය සායනය සංවිධානය කරේ චිත්‍ර රත්නායක මහත්මිය එතුමියත් අද මෙතෙන්ට ආවා ඒ සායනය සංවිධානය කිරීමේදී අපිට උදව් කරා අපේ එඩියුකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ දමයන්ති මිස්සරා අපේ ඉතාලියේ මහත්මයෙක් ඒ මහත්මයා අපිට ඉතා හොඳ උදව්වක් කරා මේක පවත්වා යන්න ඊට අමතරව මේ වෛද්‍ය සායනයට අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මලින්ද අපේ සහෝදරයා අපිට උදව් කරා ඊට අමතරව ડોક્ટર රණසිංහ චාමරි රණසිංහ යාගේ ෆවුන්ඩේෂන් එකෙන් අපිට උදව් කරා එයාත් මේ අපිට හොඳ උදව්වක් කරා ඒ වගේ මේකට අපිත් එක්ක අත්වල් බැඳගත්තු අය ගොඩක් හිටියා මේ මේකේ මතක් කරන්න ඕන අපිට මීඩියා පැත්තෙන් හැමදාම සහාය දෙන අපේ සම්පත් මේ බණ්ඩාර මල්ලිව මතක් කරන්න ඕන සිවිල නාලිකාවේ ඊට අමතරව මේක අපිට හැමදාම සහයෝගය දෙන අපිත් එක්ක ඕන වැඩකට එන අපේ රසිකා ආපුආරච්චි මහත්තයා අනිවාර්යයෙන් මතක් කරන්න ඕන ආදරණීය මල්ලි අපිට ගොඩක් උදව් කරනවා ඊට අමතරව අපේ අනිල සමුදරය මේකට උදව් කරනවා ඊට අමතරව මේකේ සංවිධානය කරේ හිමල් ආර්යවංශ මහත්තයාතුළු පිරිසක් හිමල් ආර්යවංශ මහත්තයාත් ගොඩක් අසනීපෙලා ජීවිතේ අනිත් පැත්තට ගිහිල්ලා කුලතුංග වේද මහත්තයාගේ හෙළ ඖෂධාරා ගොඩාපු කෙනෙක් එතුමා තමයි මේ සංවිධානයේ සහායනය සංවිධානය කරේ එතම සතුටුයි මුලින්ම මේ වගේ ඉයකී යන අපේ හෙළ වෙදකම නියම හෙළ වෙදකම එළියට ගෙනල්ලා මිනිස්සුන්ට සේවයක් කරන්න ලැබිච්ච කියන අපි හිතුවරත් ඇදිය පිරිසක් සහභාගී වුණා කවුරුත් අසතුටෙන් ගියේ නෑ මෙතන මූලිකම දේ අපෙන් ගෙලිහි යන හෙළ වෙදකම කියන එක මොකද්ද කියන එක මිනිස්සුන්ට අඳුනා දෙන්න ලැබුණා කියන මම ඉලගරත් නමන්නාට අද දවසේ සම්මේලන වෛද්‍ය සායනය කියලා කියන එක විශේෂයෙන් වැදගත් කාරණයක්. ඒකට හේතුව තමයි අපේ රටේ දේශීය වෙදකම පහළ වෙදකම අභාවයට යමින් තියෙන වෙලාවක මෙවැනි සායනයක් කළා දේශීය වෙදකම තියෙනවා කියලා අපේ රටේ ජනතාවට හමුවලා දෙන්න ලැබීම විශාල භාග්‍යයක් කොට සලකනවා. ඒත් එක්කම ඕනෝන රෝග ගණනාවක් හඳුන්වලා දීලා ඒ රෝග හඳුන්වා ගැනීම සහ ඒ සඳහා ප්‍රතිකාර කරන ක්‍රමවේදය පිළිබඳව ඇතින්න විශ්න ඒකත් වටිනා ප්‍රශ්නය. ඒත් එක්කම අපේ රටේ මේ නැතිමී යන අභාවයට යන දේශීය වෛද්‍ය ක්‍රමය හෙළ වෙදකම රැකගැනීම සඳහා කරන මහඟු කර්තව්‍යයක් විදිහට මම මේ කාරණේ දකිනවා. අද දවසේ සායනය ගැන මොකද්ද ඔබට හිතෙන්නේ? එතනම අපි මේක කාලයක් තිස්සේ කරගෙන යන දෙයක්. මොකද මේ වෙනකොට සමස්ත සමාජයේම නොයෙකුත් රෝගාබාධ වලින් පෙළෙනවා, විශේෂයෙන්ම බෝනෝන රෝග. ඉතින් අපිට වගකීමක් යුතුකමක් තියෙනවා මේ අය සුවපත් කිරීම. ඒ සඳහා අපි කාලයේ ශ්‍රමය ධනය සියල්ල වියදම් කරලා මේ සත්භාවයෙන්ම මේ කරන්නේ. විශේෂයෙන්ම මේ පහුගිය කාලේ විස ශරීරගත වීම තුළින් නොයෙකුත් රෝගාබාධ පැමිණි අයගේ මේ රෝගාබාධ සුව කරලා මේ ශරීරයේ තියෙන විස ටික ඉවත් කිරීම තමයි මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. ඉන් පසුව මේ බෝනෝන රෝග 100%ක් නිස්සාරණව සුව කිරීම තමයි අපගේ ඊළඟ අරමුණ. ඉතින් අපි ඒක මේනකොටත් සාර්ථකව කරලා තියෙනවා. ඉතින් කරගෙන යනවා ඉදිරියටත් මේ වැඩපිළිවෙල සාර්ථකව කරගෙන ගිහිල්ලා ඇත්තටම මේ රෝගී වූ ජනතාව සුවපත් කිරීම තමයි අපේ අභිප්‍රායය.